දැනට ලංකාවේ කෝවිඩ් 19 ආසාදිතෝ දෛනිකව විශාල වශයෙන් වැඩි වෙමින් තියෙනවා. මේ වෙද්දි දහස ඉක්ම වූ රෝගීන් සංඛ්‍යාවක් දින දෙකක් වාර්තා වෙලා තියෙනවා. මේක සැබෑ දත්ත නෙමෙයි, මේක ඉතා විශාල ප්‍රමාණයක් තමයි බිම් මට්ටමේ වාර්තා වෙන රෝගීන්ගේ හැටියට. ඒ වගේම වාර්තා වෙන රෝගීන් තවදුරටත් අපිට වැඩි වීම සඳහා බලපාන ඇන්ටිජන් පරීක්ෂණ සහ PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය පහසුකම් ඉතාම සීමිත වෙලා තියෙනවා. ඇන්ටිජන් කට්ටල මේ වෙද්දි ඉතාමත් අඩුවෙන් තමයි තියෙන්නේ, අවශ්‍ය තරම් නැහැ. මේ නිසා ඉදිරියේදීත් මේ රෝගීන් සංඛ්‍යාත්මකව වැඩිවීම ගැන එතරම් බලාපොරොත්තු වෙන්න එපා. කෙසේ වෙතත් විශාල වශයෙන් වසංගත තත්ත්වයක් රට තුළ ඇති වෙමින් තියෙනවා. මීළඟ රැල්ල නිර්මාණය වෙමින් තියෙනවා. ඒ නිසා මේ මොහොතේ රටේ බලපාන්නා වූ ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. පළවෙනිම එක, පාසල් තුළ ඉතාමත් සීග්‍රයෙන් කෝවිඩ් 19 ආසාදනය පැතිරියමින් තියෙනවා. ඒ වගේම අවාසනාවන්ත සිද්ධි පාසල් තුළ වාර්තා වෙනවා. ඒ වගේම ගර්භණී මව්වරුන් රාජ්‍ය සේවයට කැඳවීම නිසා ගර්භණී මව්වරුන් විශාල වශයෙන් ආසාදනයට ලක් වෙලා තියෙනවා. ඒ වගේම ඔවුන් දැඩි පීඩනයට සහ මානසික ආතතියට ලක් වෙලා තියෙනවා. ගර්භණී මව්වරුන් තුළත් මෙවැනි අවාසනාවන් සිදුවීම් වාර්තා වෙන කලින් මේ සම්බන්ධව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා තීරණයක් ගත යුතුව තියෙනවා. ඒ වගේම පාසල් පත්‍රය තුළ පැතිරියමින් තියෙන ආසාදනය නිසා ඉදිරියේදී පැවැත්වෙන උසස් පෙළ විභාගය සඳහා දැඩි බලපෑමක් එල්ල කරන්න පුළුවන්. මේ නිසා අපි අධ්‍යාපන බලධාරීන්ට කියන්නේ ඉදිරියේදී උසස් පෙළ විභාගයේ පැවැත්වීම සම්බන්ධව ඉතාමත් විධිමත්ව ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කරලා නිවැරදි සැලසුමක් එක්ක මේ කටයුත්ත කරේ නැත්නම් විභාගයේ අතරමඟදී ඉතාමත් අර්බුදකාරී තැනකට තල්ලු වෙන්න පුළුවන් කියන එකත් අපි මතක් කරනවා මේ වෙලාවේ. ඒ වගේම මහජනතාවගෙන් ඉල්ලනවා විශේෂයෙන්ම පාසල් දරුවෝ, ඒ වගේම ගර්භණී මව්වරු, ඒ වගේම රාජ්‍ය ආයතන තුළ රාජකාරී කරන සියලුම සේවකීන් සියලුම දෙනා ඉතාමත් අවධානයෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න, මීළඟ එන්නත් මාත්‍රාව ලබා ගන්න, නැත්නම් ඉතාමත්ම අවාසනාවන්ත සිද්ධි ඉදිරියේදී වාර්තා වෙන්න පුළුවන්.